උත්තර දුන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා වගේ මේක ප්‍රභු ආරක්ෂකයන්ට එවලා තියෙනවා. මගේ නම් ප්‍රභු ආරක්ෂකයන්ට එවලා නැහැ. හැබැයි අපි අනිත් සමහර මන්ත්‍රීවරුන්ගේ ප්‍රභු ආරක්ෂකයන්ට එවලා තියෙනවා. මෙතුමට එවලා තියෙනවා. ඒ සියල්ල දැනගෙන කිසිම පියවරක් නොගෙන හිටියේ ඇයි? මේ මැරිච්ච 300කට වැඩි පිරිසකගේ ජීවිතවලට තුවාල වෙච්ච 500කට වැඩි පිරිසකගේ ජීවිතවලට මේ ආණ්ඩුව වග කියනවා. ඒ වගකීම ගන්න ඕන. මෙච්චර සංඛ්‍යාවක් එක දවසක මැරුනේ සුනාමියේදී විතරයි. විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ජනාධිපතිතුමාගේ අධිනායකතුමාගේ ගැටුම මේ ප්‍රශ්නයට ඇති වෙන්න හේතුවක් වෙන්න ඇති. ඒ දෙන්නගේ ගැටුම ගැන මම කියනවට වඩා ඔයාලා දන්නවා. ඒක අද රටේ මේ සියලුම දෙනා දන්නා වූ රහසක්. මේක අපිව දැනුවත් කරලා අපිව ආරක්ෂා කරන්න වැඩක් නැහැ. අපිව ආරක්ෂා කරන්න ඕන. ඒක වෙනම කතාවක්. නුත් ජනතාව ආරක්ෂා කරන්න ඕන අපිට වඩා. දැන් මම ඊයේ පොලිස්පති ඇතුළු අධ්‍ය ඒ සියලුම නිලධාරීන් සහ අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට මම මේ චෝදනාව ඉදිරිපත් කළා. මේකට වගකීම කියනොන ඇයි ජනතාව දැනුවත් නොකරේ? ඊළඟට මේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තම ඒ අය කොහොමද රිලීස් වුණේ? එක්කෙනෙක් අරගෙන මගින්ද උත්සාහයෙන් මාස 9කට පස්සේ අතහැරියා. අනිත් අය ගත්තේ නැත්තේ ඇයි? 90 දෙනෙකුගේ ලයිස්තුවක් පොලිසිය තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට කොහෙන් හරි බලපෑමක් ඇවිල්ලා නැවතුණා. ඒක තමයි ඇත්ත. ආණ්ඩුව ඉතින් ඉල්ල ආශ්‍රේ මං හිතන්නේ මේ මේ ලංකාවේ අපේ වැරද්දක්ද? එයාලගේ ආණ්ඩුවනේ, එයාලගේ පොලිසිය, පොලිස්පතිගේ එයාලගේ උඩ පැනලා පත් කරේ. දැන් මේ ලියුම අධ්‍යක්ෂ ඇමති ආරක්ෂක කොට්ටාසයට යොමු කරලා තියෙනවා. අධ්‍යක්ෂ අධිකරණ ආරක්ෂක කොට්ටාසයට යොමු කරලා තියෙනවා. අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය 4 යොමු කරලා තියෙනවා. වැඩ බලන අධ්‍යක්ෂ තානාපති ආරක්ෂක කොට්ටාසය යොමු කරලා තියෙනවා. වැඩ බලන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසය 5 යොමු කරලා තියෙනවා. මේකේ නැත්තේ අධ්‍යක්ෂ මහජන කොට්ටාසය. ඒකට මේ ලියුම යොමු වෙලා නැහැ. මහජනයාට ඕන එකක් ප්‍රභූවරු ටික රැකුණොත් ඇති කියලා පදනමින් තමයි මේක වෙලා තියෙන්නේ. දැන් හරින් ප්‍රනාන්දු මහත්තයා කියනවනේ එයාගේ තාත්තට CID ගෙන් කියපු හින්දා මම ගියේ නැහැ දේවස්ථානයට කියලා. ඒතකොට හරින් විතරක් බේරුණාම ඇතිද? නෑ, මේක මං හිතන්නේ මේ දසනායකට බාර කණ්ඩායමට විතරයි මේ අයවල තියෙන්නේ. අගමැති ආරක්ෂක එකවත් මහජන ආරක්ෂක එකවත් එයාගේ අතේ නැහැ. ඒක පොලිස්පතිගේ වගකීම. පොලිස් ප්‍රකාශක නිකාය හිටියේ මොකද? එයාට කොහෙන් හරි නියෝගයක් එන්න ඕනනේ. එතකොට මේක නොකිව්වේ ඇයි? ජනතාවෙන් වසන් කරේ ඇයි? මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔබතුමාලාගේ ආරක්ෂක අංශ වලට මේ දැනුවත් වුණා නම් සමහර වෙලාවට ඔබතුමාලාත් මේ දැනුවත් වී සිටින්නේ. මේක අපේ ආරක්ෂක ලෝකයට හම්බුණා. ගා තනියම වැඩ කරා. අපිට කිව්වේ නැහැ. ඒකට ඔබතුමාගේ ආරක්ෂක මගේ ආරක්ෂක මම දන්නවනේ නුවරඑළිය යනවායි. අර පස්සේ ඇවිද දේවාල වලටයි පල්ලි වලටයි. දවස් 4කට